හයි කොහොමද මගේ යාළුවනේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ කාලි ප්‍රොජෙක්ට්ස් එකත් එක්ක කාලි ප්‍රොජෙක්ට්ස් එකේ රියැක්ෂන් සීරීස් එකේ තුන්වෙනි එපිසෝඩ් එකත් එක්ක කියලා වෙන්න ඕනේ මට මතක නැහැ හරියටම කමන්නේ ඉතින් අද අපි මොනවට රියැක්ට් කරන්න යන්නේ අද අපි රියැක්ට් කරන්න යන්නේ ලෝකේ සෙක්සිම දැක්කම ආසෙයි තන නිකන් ඔයගලන්ට නිකන් මාරු උත්තේජනයක් වෙන ගෑනු ළමයිටද නැහැ අද අපි රියැක්ට් කරන්න යන්නේ ලෝකේ ඔයගලන්ට බිස්නස් එකකට වටිනම monthly active users ලත් එක වැඩිම ප්‍රමාණයක් පාවිච්චි කරන social media එහෙම නැත්නම් social media platforms වලට අපි අද social media platforms 20කට රියැක්ට් කරන බලාපොරොත්තු වෙනවා ඉතින් අපේ list එකේ 20 වෙනියට තියෙන්නේ ආදරණීය LinkedIn LinkedIn කියන්නේ ඇත්තටම නිකන් අපිට නිකන් ජොබ් එකක් කරනකොට නිකන් අපේ නිකන් portfolio එකක් වගේ දාන තැනක්. ඒ කියන්නේ simple job search engine එකක් වගේ. නිකන් ඕගොල්ලෝගේ නිකන් job තියෙන dial හොයාගන්න නැත්නම් ඕගොල්ලන්ගේ පොරොත්තුවේ පෙන්නන්න job තියෙන තැන පෙන්නන්න වගේ පට්ට platform එකක්. ඒක වටිනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට ඕගොල්ලෝ මොනවද කරන්නේ business වලින් වා මොන පොරවල්ද දැන් සාමාන්‍යයෙන් අපිට කියන්න බෑනේ. ආ මම dial එකක් මම මෙහෙමයි ලංකාවේ මම මෙහෙම පොරවල් වැඩක් කරනවා කියලා කිව්ව හැම එකකටම කී කියන්න බෑනේ. ඒත් ඒක වෘත්තීය මට්ටමින් ලස්සනට දාන්න පුළුවන් තැන තමයි LinkedIn කියන්නේ. දැන් උදාහරණයක් ඉදිරියෙන් නම් කැලක් ගාවට ගිහලා බබා මට මෙච්චර සල්ලි ගොඩක් තියෙනවා මෙහෙමයි මෙහෙමයි කියලා කියන්නේ නැතුව අර Nokia කියන ලස්සන තැනක් තමයි LinkedIn එකේ Nokia කියන නෙමෙයි හරියට පිළිවෙලට කියන්න. LinkedIn එකේ තියෙන ෆන් ෆැක්ට් එකක් තමයි ඒක Facebook වලට Twitter වලට වඩා 100%ට 227ක් ඉෆෙක්ටිව්. ඒ කියන්නේ මේකෙන් Facebook Twitter වලින් කරන අර social අපිට ඉලබරේට් කරලා පෙන්නන අපේ චරිතය ඊට වඩා 100%ට 227ක් ගුණයකින් අපිට LinkedIn වලින් එළට දාගන්න පුළුවන්. හැම විනාඩියකම 3 දෙනෙක්ව ජොබ් වලට තොර ගන්නවා. ඒ කියන්නේ මේ ලෝකේ හැම විනාඩියකම LinkedIn හරහා 3 දෙනෙක්ව ජොබ් එකකට තොර ගන්නවා. LinkedIn වටිනවා. ඔයගොල්ලෝ මොකක් හරි business එකක් කරනවා නම් ගේමක් ගහනවා නම් LinkedIn එක පාවිච්චි කරන්න පුරුදු වෙන්න. අපේ list එකේ 19 වෙනි අර තියෙනවා Microsoft Teams monthly users ඉන්නවා active users ලා million 270ක් විතර. මේකෙන් අපිට පුළුවන් සරලවම video conversations අපිට මොනවාද එන්නේ company wise business related මොන හරි මේවා තියාගන්න අපිට කතා බහ කරගන්න. Teams වලින් ඔයගොල්ලන් සෑහෙන ගේමක් ගහගන්න පුළුවන් අර professional meetings තියාගන්න engage වෙන්න අපිට වැඩේ කරගන්න Teams වල කිරි. මේ list එකේ 18 වෙනි අර ඉන්නවා Skype. හා Skype million 300ක් කිනවා monthly active users ලා මම මේ මං හිතුව පොඩ්ඩක් Skype පොඩ්ඩක් මැරිගෙන යන level එක තියෙන කියලා නෑ ඒත් තියෙනවා ඇති හැබැයි Skype වල කරන වැඩේ ඊට වඩා හොඳට කරගන්න පුළුවන් මං හිතන්නේ Zoom වල Discord වල කරගන්න පුළුවන් මට ඊට වඩා නිකන් හරි user friendly family අපිට අදාස් උමාරු කරගන්න video call ගන්න ලේසි සහ Discord පට්ට මේ list එකේ මං හිතන්නේ පල්ල ඇත්ත 26 27 වගේ ඇත්තේ Discord වලින් පට්ට ගේමක් ගහගන්න පුළුවන් පාවිච්චි කරන්න gamers ලා සෑහෙන පාවිච්චි කරන Discord මේ list එකේ තියෙනවා 17 වෙනියට Quora what is මේක Quora කියන්නේ අර community based අර Q&A website එකක් වගේ ඒ කියන්නේ ප්‍රශ්න අහන්න පුළුවන් උත්තර දෙන්න පුළුවන් විකාර මම Quora එකට හරි ආසයි මොකද දන්නවද මම හරි ආසයි මේ කොමික් කර ඒවා මේ විකාර වලට මම ගිහිල්ලා ඉතින් හොයලා බලනවා ඉතින් Spider-Man ගේ powerful version නේ මොකද්ද Thor එක ගහගන්න පුළුවන් කාටද ඕවා මේ හොයලා බලද්දි අනිවාර්යෙන්ම අර උඩටම ඇවිල්ලා තියෙන Quora එකේ තියෙන කට්ටිය දාපුවා තමයි මේක ඔයගොල්ලන්ගේ business වලට පාවිච්චි කරන්න පුළුවන් හොඳම විදිය තමයි ඔයගොල්ලන්ට මේකේ page එකක් හදන්න පුළුවන් ඔයගොල්ලන්ගේ business එක ගැන කියලා මොනවද කරන්නේ දෙන services මොනවද කරන්න පුළුවන් ඒගොල්ලොත් එක්ක interact වෙලා ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ මොන මගුලක්ද කරන්නේ ඉදල් හදන වැඩද? ප්‍රොෆෙෂනල් එලර දාගන්න ඕන නම් Quora එකේ ප්‍රශ්න උත්තර දීලා නියම engagement එකක් ගන්න පුළුවන් platform එකක් තමයි Quora කියන්නේ. හැබැයි තාම ලංකාවේ එච්චර ප්‍රසිද්ධ නැහැ. හැබැයි ගේමක් ගහගන්න පුළුවන්. නළුවෙක් කෑ ගහනවා. මොකද දන්නේ නැහැ. මම හිතන්නේ කබරෙක් ඇවිල්ලා තියෙනවා. මේ ලිස්ට් එකේ 17 වෙනියක් තියෙනවා රෙඩිට් එක. රෙඩිට් එක ලංකාවේ නම් පොපියුලර් වෙලා තියෙන ගේමර්ස්ලා අතරේ උදාහරණයක් විදියට මනියලව කොටාල උම්මුන් අතර තමයි මේ රෙඩිට් එක තියෙන්නේ. ඒක කට්ටිය නිකන් ඔය මීම්ස් අප්ඩේට් කරන්න අරවා මේ කරන්න පාවිච්චි කරාට මේක බිස්නස් රිලේටඩ් පාවිච්චි කරන්න පුළුවන් පට්ට ප්ලැට්ෆෝම් එක. මිලියන 430ක් ඉන්නවා monthly active users ලා. ෂොක් මරු. ඒක නේ self promotion එකක් ගන්න දෙම හොඳ platform එකක් කියලා මම දැක්ක rating වලින් එහෙම උඩ තියෙනවා. ඒ කියන්නේ ලෝකෙම්ම 16 වෙනියට business එකක් ගොඩ දාගන්න හොඳ platform එක කියලා නිකන් කියන්නේ. Okay. ඊළඟට ඉන්න අපේ list එකේ 15 වෙනියට Twitter. Twitter කියන්නේ පොඩ්ඩක් මම හිතන 2006 වගේ පටන් ගත්ත company එකක්. මේක ඉන්නවා monthly active users ලා million 436. සහ මේක හරි මේ මාර idea තියෙන මිනිස්සු ඉන්නේ නැහැ නේ විස්තෘත idea තියෙන මිනිස්සු. يعني ලංකාවේ Twitter base එක නම් එන්න වෙනම weird. පට්ට ආතල් දැසෙට් එකක් ඉන්නේ. හරි creative පොඩි ideas බදාගන්න platform එක. හැබැයි Twitter කෙනෙක් පාවිච්චි
පාවිච්චි කරන්න පුළුවන් ලෝකේ සාමාන්‍යයෙන් පොරවල් හැමෝම වගේ ඒ කියන්නේ insta facebook නැතත් twitter පාවිච්චි කරනවා ගේමක් ගහන්න ආ මේ ළඟදී අරෝ බිලියන 47කටද කොහෙද ගත්ත නේද මේ twitter එක එලවන් ඔව් ලංකාවේ සම්පූර්ණ depth එකම තියෙන්නේ බිලියන අඩු ගන්න බිලියන 47කට ගත්තා ඒත් ඒ කියන්නේ මේ platform එක එච්චර වටිනවා මිනිසුන්ගේ අදහස් බෙදන්න උදාහරණයක් විදියට stock market taro මේවා නැත්තම් ඔය coin උඩ පල්ලෙහා දම්මන ඒවා ඒ සෙල්ලම් දාන්න හරියට පාවිච්චි කරන platform එක තමයි twitter එක එක tweet එකකින් පුළුවන් ලොකු සෙල්ලමක් කරන්න ඔයා පොරක් නම් සහ ඔයාගේ පොරත් හදාගන්න ideas වලට දාන්න හොඳ community එකක් හදාගන්න shock platform එක twitter කියන්නේ මගේ twitter එක තියෙනවා කියලා follow කරන්න අපේ list එකේ 14 විනාඩියක් ඉන්නවා ලංකාවේ එච්චර viral නෑ හැබැයි කරන කට්ටිය වැඩි කියන්නෙත් නෑ pinterest Interest එකේ ඉන්නවා monthly active users ලා මිලියන 444. මේ මේකේ තියෙන මේ පාව් කෑල්ල තමයි මම Pinterest එකේ පොඩි පොඩ එහෙමෙන් කිව්ව research එකක්ද මේකේ දාන පෝස්ටරෝ මේවා ඔක්කොම ratings තියෙන 80% උඩේ කියන්නේ මේකේ අපි photo එකක් මොකක් කරලා අපි brand එක දානවා කියමුකෝ මේක සාමාන්‍යයෙන් අර ad revenue එකක් වගේ YouTube එකෙන් හම්බ කරනවා වගේ Pinterest එකේ හම්බ කරන්න බෑ හැබැයි මේකේ තියෙන වටිනම කෑල්ල Pinterest එකේ සාමාන්‍යයෙන් අපි product එකක් දැම්ම කියමුකෝ ඒක බලන කට්ටියගෙන් 80%කට වඩා ප්‍රසිද්ධියක් තියෙනවා ඒක buy කරන ඒ එහෙම engagement එකක් තියෙන පට platform එක ඒ කියන්නේ අපිට රීඩිරෙක්ට් කරගන්න පුළුවන් අපේ බ්‍රෑන්ඩ් එක වෙන දේවල් හරහා. මේක නිකන් මට හිතෙනවා ක්‍රොස් පෝස්ටිං platform එකක් වගේ. ඒක මරු. ඒ කියන්නේ අපේ business එකට කට්ටිය ඇදගන්න නිකන් හොඳ අත්උදව්කාරයක් වගේ තමයි Pinterest එක. ලස්සනට වැඩක් ගන්න පුළුවන් මරු platform එක. පාවිච්චි කරලා බලන්න. Qzone එක. මේක China based app එකක්. ඉතින් මම හිතන්නේ මේක monthly active users ලා මිලියන 517ක් ඉන්නවා. ඔගොල්ලෝ චීන ඔඩියන්ස් එකට ටාගට් කරනවා නම් ඒහෙ ටාගට් කළා මොකක් හරි export කරන හැටි මොකක් හරි වැඩක් කරනවා නම් හොඳ platform එකක් පාවිච්චි කරන්න. Qzone. චීනේ මං හිතන්නේ මේ ලෝකේ main social media platform කීපයක් බලය අල්ලන් ඉන්නේ. චීනේ ඇමරිකාවේ තමයි මේ යුද්ධය යන්නේ. ඔය එකනේ අර TikTok එහෙම තහනම් කරන හදනේ ඇමරිකාවේ. Okay. අපේ list එකේ 12 වෙනාට ඉන්නවා Kuaishou. How to pronounce Kuaishou? Kuaishou. මේ ලිස්ට් එකේ අපේ දෝස්තයන්ට ඉන්නවා Kuaishou මිලියන 519ක් monthly active users ලා ඉන්නවා. මේකනුත් අපිට මම හිතන්නේ මේක TikTok වගේ නිකන් අර ළඟ ළඟ යන compete කරන app එකක්. මේකෙන් ඕගලන්ටත් මම හිතන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ලංකාවේ ඉන්න කට්ටියට ලොකු ආතල් එකක් වැඩක් ගන්න පුළුවන් කියලා. හැබැයි මේ බලන්න මිලියන 519ක් ඒ කියන්නේ උන්ගේ අර බලය තියෙන අධිකාරිය තියාගන්න උන් චීන ඇතුළම ඔය දාපු සෙල්ලම තමයි මිලියන 519 කියන්නේ. Okay then. අපේ ලිස්ට් එකේ 11 වෙනට ඉන්නවා Snapchat monthly active users ලා ඉන්නවා මිලියන 538ක්. මේක ගන්න මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ. උඹලා මට කියාදේ මේක අගේ දම් වල Snapchat ගැන අර බබා හුකුන් ලාලිත්‍ය post දාන අරමයා කරන මං හිතන්නේ මේකෙන් තමයි ඔය stories අරමයා Instagram අරම issu ඒ කියන්නේ Zuckerberg අර සාමාන්‍ය දැනුම උස්සන එකේ නැති platform වලින් මං හිතන්නේ මේකෙන් තමයි ඔය stories අරමයා දාන්න පටන් ගත්තේ. හරි ෂණිකව මිනිස්සුන්ට දෙන්න පුළුවන් හරි ලස්සන විදිහකට පොඩි පොඩි clips විදිහට සහ ඕගොල්ලන්ගේ නිකන් අර මේක ගොඩක් මං හිතන්නේ කෙල්ලෝ අතර ප්‍රසිද්ධ හරිද Snapchat එකනොත් ඔයගලන්ට වැඩක් ගන්න පුළුවන් business එකකට ඊට වඩා හොඳ platform තියෙන හින්දා මම මේකේ ඒ කියන්නුන විස්තර කියන්නේ අපි ඉස්සරහට යමු අපේ ලිස්ට් එකේ 10 වෙනට ඉන්නවා Telegram. ඒකේ monthly active users ලා ඉන්නවා 105 මාරක් විතර. ඔයගලන්ට පුළුවන් brand එකට මේගොල්ලොන්ව කෙලින්ම ළඟ chat එකක් දාලා interact වෙන්න උදාහරණයක් විතර ඔයගලගේ මොකක් හරි එලියට දානවා නම් ඔයගලගේ brand description එකක් තියෙනවා නම් මොකක් හරි ඔයගොල්ලෝ මිනිස්සුන්ට දෙන brand එකක් තියෙනවා නම් ඒක ගැන හොඳට chat එකක් දාගන්න පුළුවන්. ඔයගලන්ට වෙන වෙනම chat box ගන්න පුළුවන්. Chat box එක මං හිතන්නේ 102ක් දුකද limit එක තියෙන්නේ Telegram වල. Film hitan share කරන මං හිතන්නේ WhatsApp වලට වඩා 7 ගුණයක් speed සහ ඊට වඩා පට්ට සේෆ්ටි end to end encryption method එක WhatsApp වලට වඩා පට්ට වැඩි. එහෙනම් Telegram කියන්නේ පට්ට app එකක්. High recommended. ඔයගොල්ලන්ගේ වැඩ වලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මේ මගුල් ඒතර list එකේ තියෙන order එක දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. පුළුවන්. List එකේ අංක 9 වෙනට ඉන්නවා. දැන් මේ මාර්හඩම් මේක QQ එක මම ජීවිතේට පාවිච්චි කරලා තියා මට Play Store එකේ මම දැකලවත් නැහැ. මිලියන 538යි active users ලා ඉන්නවා QQ එකේ. මේක China based app එකක් මට මතක හැටියට. මුන් මේක අරන් ගිහලා තියෙනවා නිකන් අර social media platform එකකින් level එකකට. මේ කියන්නේ මේකේ මුන්ට පුළුවන් ඒ කියන්නේ අපේ avatars දාන්න පුළුවන්, movies බලන්න පුළුවන්, online games play කරන්න පුළුවන්, මේ music stream කරන්න පුළුවන්, online shopping පුළුවන්, blogs ලියන්න, payment කරන්න හොඳ ඩෙවලොප් කරපු app එකක් අපට හොඳයි අපේ list එකේ 8 වෙනියට ඉන්නවා ඒ Chinese app එකක් සිනා වෙයිබෝ මොකක් කරයි මිලියන 573යි monthly active users ලා යකෝ ඇත්තට මම මේ මෙච්චර මෙහෙම රඟනවා කියලා මම හිතලා හිටියේ නෑ අපිට පුළුවන් මේක web users ඒ කියන්නේ image post කරන්න පුළුවන් videos දාන්න පුළුවන් stories දාන්න පුළුවන් trending topics දාන්න පුළුවන් hashtag දාලා post කරන්න පුළුවන් ඒ කියන්නේ typical social media platform එකක තියෙන හොඳ දේවල් ඔක්කොම මේකෙත් තියෙනවා ඕකේ හොඳයි
අපේ ලිස්ට් එකේ අංක 4 තියෙනවා ලංකාවේ රඟාගෙන ඉන්න සහ ලංකාව විනාශ කරපු අපේ සදාදරණීය පුතානෝ TikTok පට්ටම platform එක මට දැන් තියෙන හැටියට brand එකක් එල්ල දාගන්න උදාහරණයක් හැටියට ඕගොල්ලෝ හිතන්නකෝ ඕගොල්ලෝ වලන් හදන කෙනෙක් කියලා ඕගොල්ලෝ ඉදල් හදන කෙනෙක් කියලා ඕගොල්ලන්ට පුළුවන් creative නිකන් b-roll vibe එකේ ලස්සන production එකක් කරලා mobile එකෙන් අරගෙන ඉදල් හදන්නේ කොහොමද ඒක අර හදන්නේ කොහොමද කියලා ලස්සනට ඒක පොඩි video එකක් හදලා ඕගොල්ලන්ට platform වල දාන්න පුළුවන් TikTok එකේ තියෙන organic virality එක මිනිස්සු ඔය වගේ videos බලන්න ආසයි මිලියන ගණන් යන්නේ සමාජයට රට වෙන රටවල් වලට reach වෙන පුළා ලංකාවේ මේ කෑලි නටනවා බලන් හිටියට කෑලි නටන reach උනාට පිට රටවල් වල සාමාන්‍යයෙන් මිලියන ගණන් views තන්නේ අම්බානට ඒ වගේ videos වලට ඉතින් ඔයගලන්ට පුළුවන් brand එක කරන විදිය සහ brand brief එක ඔයගොල්ලෝ මොනවද ඒකේ මේකෙන් ඔයගොල්ලෝ ලබා දෙන සේවා වර්ණම ගැන කතා කරලා ඔයගලන්ට පුළුවන් එල්ට දාගන්න සහ ඔයගොල්ලෝ content creator කෙනෙක් නම් අර කිව්ව ඔක්කොම platform වලත් ඔය දේ කරන්න පුළුවන් මේ TikTok එකේ එල්ට එන්න පුළුවන් පට්ට තන හරිද ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ virality එක හදාගෙන brand name එකක් වෙන්න පට්ටම platform එක තමයි TikTok එක. ඒ කියන්නේ මේක මහා කුණු හොයන app එකක්. අපි කරන අපි ජරා වැඩ යන්නේ එන්නේ කොහෙද? ඔක්කොම battery level එකේ පටන් මේක මේ read කරනවා. කරලා තමයි අපේ කුණු රහට හරියන්න ජරා videos ඔක්කොම දෙන්නේ. ඊට පස්සේ තමයි ඔබට ඔය පේන්නේ රෑ පාන්දරයකට විතර පොඩ්ඩක් මෙහෙම දාගත්ත ආලේ මල් එක එහෙම පේන්නේ. එතකොට තමයි අනුන්ගේ මගුල්ම විකාර බල බල ඉන්න තුව මෙන්න මේකෙන් වැඩක් ගනින්නලා. Okay. ඊළඟට තියෙන අපේ ලිස්ට් එක අංක 6 වෙනියට monthly active users ලා බිලියන 1.2 හැක් කරන WeChat එක. WeChat එක කියන්නේ මං හිතන්නේ මේ China based app එකක්. ඒකත් ලංකාවේ වැඩිම use වෙන. ඒත් ලංකාවේ චුට්ටක් විතර popular. ඒකත් Tencent එකෙන් ගහපු 2011 release කරපු app එකක්. මේකේ කියන හැටියට ඒකත් නිකන් අර WhatsApp Messenger වගේ නිකන් අර chat vibe එක මේකක් වුණාට ඒක නිකන් all in one package එකක් වගේ app එකක්. උදාහරණයක් විතර මේකෙන් call කරන්න පුළුවන්, shop online කරන්න පුළුවන්, bill pay කරන්න පුළුවන්, groceries buy කරන්න පුළුවන්, money transaction කරන්න පුළුවන්. මේ reservations taxi එකක් book කරන්න පුළුවන් ඔය වගේ මල විකාර සෑහෙන්න කරන්න පුළුවන් පට efficiency එකක් තියෙන app එක මං හිතන්නේ ලංකාවේ මේක බොහොම ඉක්මනට හොඳට ප්‍රසිද්ධ වෙලා ගේමක් ගහගනි ඊළඟට ඉන්නවා අපේ ලෝකයේ අල්ලපු පුතාගේ app එකක් වෙච්ච සකබර්ග් පුතාගේ Facebook Messenger 1.3 billion monthly active users ලා Messenger ගැන අමුතුවෙන් කියන්න ඕනේ ඔයගොල්ලෝ මේක දන්නවා මොනව මගුල්ද තියෙන්නේ කියලා සහ ඔයගොල්ලෝ Facebook කරාම මොකක් හරි connect කරගත්ත කෙනෙක් ඔයගොල්ලන්ගේ page එක කරාම develop කරගත්ත කෙනෙක් customer කෙනෙක් එක්ක chat එකක් දාන්න නියමයක් කරන්ඩ හොඳම platform එක ඒ කියන්නේ bots ලා දාලා ඒ කියන්නේ auto reply යන්න රෝමයක් කරලා හදන්න නියම platform එකක් ඒ කියන්නේ අර companies ඔක්කොම එකකට සම්බන්ධින්ද කරදරයක් නැතුව client ලාත් එක්ක customers ලාත් එක්ක නැත්තම් තමන්ගේ fan base එකත් එක්ක ඔය ක්‍රියේටර් කෙනෙක් නම් එන්ගේජ් වෙන හොඳම platform එකක් තමයි Messenger කියන්නේ සහ මගේත් වැඩිපුර පාවිච්චි වෙන්නේ ඒ වගේ දේවල් වලට Messenger තමයි අංක 4ට ඉන්නවා අපේ සකබර්ග් පුතාගේම Instagram 2 billion monthly active users Instagram එක තනිකර නිකන් මේ ඇත්තම market place එකක් වගේ ඉස්සර මම දැක්කේ ලස්සන photo දානවා වැඩ දානවා කෙල්ලෝ නිකන් රඟලා ඉන්නවා එයාම විතරයි දැන් හැබැයි ඒක නිකන් තනිකර market place එකක් වගේ වෙලා brand promote කරන්ඩ මං හිතන්නේ ලෝකේ 3 වෙනියට ලොකුම profile එක තියෙන Nike වලට මිලියන 200 ගාණක් හරි මොකක් හරි followers ලා ඉන්නවා Insta වලින් ගන්න පුළුවන් පට්ට වැඩක් ඔයගොල්ලන්ගේ business profile එක ලස්සනට maintain කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ brand එකේ මොනවද තියෙන්නේ ඔයගොල්ලෝ internet character content creator කෙනෙක් නම් ලස්සන චරිතයක maintain කරන්න පුළුවන් platform එකේ සහ KAALI talk කරගන්න රෝමය කරන්න මොකද insta තමයි post එකටත් එක්ක පාවිච්චි කරන්න එහෙම කෙල්ලෝ ලංකාවේ අපේ ලිස්ට් එකේ අංක 3ට ඉන්නවා WhatsApp 2 billion monthly active users ලා. ඔයගොල්ලන්ට group හදන්න පුළුවන්, chat කරන්න පුළුවන්, කෙලිම Facebook එකත් එක්ක connect කරන්න පුළුවන්. ඔයගොල්ලෝ business එක නම් පාවිච්චි කරන එක brand brief එකක් දාලා වෙන products ට යම දාන්න පුළුවන් ඔයගොල්ලන්ට මොනවද ගන්න පුළුවන් කියලා customer එක direct chat කරන්න පුළුවන්. ඔයගොල්ලෝ brand name එකක් නම් shape එකේ KAALI talk කරගෙන ඒගොල්ලගේ numbers වලට message කරන්න පුළුවන්. ඊට පස්සේ හුරතල් දෙන්න පුළුවන්. ඒගොල්ලොත් එක්ක ඔයගොල්ලෝ බාගට හෙළුවකින් photo යවන්න පුළුවන්. ඒගොල්ලගේ නම කතා කරගන්න පුළුවන්. ඒවා leak වුණාට පස්සේ ඔයගොල්ලන්ට charge බලුවන් ඔය ඔක්කොම කරන්න පුළුවන් පාට් ඇප් එක තමයි WhatsApp එක හරිද ෂෝක් ඇප් එක පාවිච්චි කරන්න ඕගලන්ට සරලවම දන්නවා මේක කොහොමද යූස් කරගන්නේ කියලා මගේ ආදරණීය සදාදරණීය පුතානෝ පියානෝ දුවානෝ කොටානෝ කබානෝ YouTube monthly 2.2 billion monthly active users ලා ඉන්න YouTube එකේ මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද ඉතින් මම මේ කන්ටෙන්ට් එක දාලත් මට එන රෙවනියු එක එන්නේ YouTube එක කරා YouTube AdSense කරා YouTube එක කියන්නේ ඉතින් ලෝකයේ ලොකුම video platform එක මම හිතන්නේ විනාඩියකට පැය 500ක්ද කොහෙද YouTube එකට content upload වෙනවා පැයකට මං හිතන්නේ පැය 40,000ක්ද කොහෙද ඒ වගේ නිකන් එහා මෙහා වෙන ගානක් පට්ට ගානක් ඒ කියන්නේ අපිට හිතා ගන්න බැරි ලෙවල් එකක් ගානක් එන්ගේජ් වෙනවා YouTube එක කියන්නේ ඕගොල්ලන්ට නිකන් එක ස්ථාවර රස්සාවක් දෙන ජොබ් එකක් දෙන තැනක් වගේ තමයි මම ජීවිතේ සෑහෙන දේවල් කරගත්ත YouTube එකෙන් thank you YouTube එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ
ඔබලන්ට ඕනි දේ දරගන්න පුළුවන් මේ ලෝකේ පට්ටරි යුරවල ගොඩක් තියෙනවා මේකේ ඇල්ගොරිතම් වැඩ කරන හැටි මේක රීච් වෙන වෙලාවල් මේකෙන් කොහොමද ගේම් ගහන්නේ බ්‍රෑන්ඩ් කොහොමද මේකත් එක්ක සෙල්ලම් කරලා තියෙන්නේ ලෝකේ කපටි ක්‍රියේටර්ස්ලා කොහොමද පොපියුලර් දේවල් හදලා තියෙන්නේ පොපියුලර් කන්ටෙන්ට් හදලා තියෙන්නේ කොහොමද ගේම්ක් ගහගත්තේ කොහොමද කියලා ඔයාලට YouTube එකේම පොඩ්ඩක් අරගුණා නම් අඳුර ගන්න පුළුවන් උදාහරණයක් හැටියට මම මේ අදත් බැලුවා අර පොළොව හරන් ඩයල් දෙකක් ඉන්නේ උන් දෙන්න හදන ස්විමින් පූල් එකක් පොළොවට උඩ කොට දාලා ඇඩ් කරලා මිලියන 100 ගානක් views හිතන්නකෝ තව ඩයල් එකක් හිටියා මම හැමදාම කරන දෙයක් මේක මම ආසයි වැස්ස සද්දයක නිදා ගන්න හෙඩ්ෆෝන් එක ගහගන්නවා ගහගෙන දානවා කෙලින්ම එක එක දවසට එක එක choice තියෙනවා මම දැන් ඊයර අහගෙන නිදාගත්තේ කූඩාරමක් ඇටෙද්දි වැස්ස වෙලාවකට කොහොමද ඇහෙන්නේ ඒක පැය 10ක view එක වීඩියෝ එකක් මම හිතන්නේ ඒකටත් මිලියන 50ක් විතර තිබ්බා views පැය 10ක විතර වීඩියෝ එකකට මිලියන 50ක් විතර views තියෙද්දි ඔයගොල්ලෝ හිතාගන්න revenue එක ලංකාවේ ක්‍රියේටර්ස්ලා අවුරුදු ගාණක් දාන content වල revenue එක එකතුව මම හිතන්නේ එක video එකෙන් එන්නේ තියෙන්නේ හරි සරල දෙයක් හිතලා තියෙන්නේ ඔයගොල්ලන්ට මේ ඔගලන්ගේ ක්‍රියේටිව් ලෙවල් එකේ මේ කරලා ගේම ගහගන්න සහ මං හිතන්නේ ඒක හොඳම ප්ලැට්ෆෝම් එකක් තමයි YouTube එක අංක දෙකට තියෙන. බලාපොරොත්තු වෙච්ච විදියට අපේ ලිස්ට් එකේ අංක එකට තියෙනවා Facebook Mark Zuckerberg-ගේ ලොකු පුතා 2.9 billion monthly active users-ලා. මේ ලෝකේ හොල්ලපු අවුරුදු මට මතකයි මට Facebook ඉතිහාසෙ මතකයි අවුරුදු 15ක් විතර. අපිට මේ 2008 විතර ට්‍රෙන්ඩ් එකක් ආවා අපි මේ Gmail එක හදාගෙන සටපට ගාලා මේ Facebook හදාගන්න ඕනි. ඒක තියෙනවා කියන කමුතු පොරත්යක් වගේ නිකන් හැම දෙවලුත් ඇවිල්ලා අපි කාලකණ්ණි කරපු එක, අපි විනාශ කරපු app එක, අපේ චරිත චාර කරපු අපේ ඉනෝවේටිව් මිනිස්සු හැදෙන්න තිබ්බ දේ විනාශ කරපු platform එක තමයි Facebook එක. හැබැයි දැන් අපිට පුළුවන් ඒක හරහා අපේ වැඩ ටික කරගන්න. ඔයගලන්ට පුළුවන් මේක හරහා ඔයගලන්ගේ brand එක නිර්මාණය කරන්න, ඔයගලන්ට පුළුවන් ඒක connect කරන්න අනිත් දේවලුත් එක්ක, ඒ කියන්නේ Insta, WhatsApp පරවමත් එක්ක engage කරගෙන මොකද එකම meta එකේ හින්දා. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ brand එක ලස්සනට එළියට දාගන්න. gedara talent එකක් තියාගෙන බකන් දිලාගෙන ඉන්න ඇති. අනේ කොහොමද මේ මම ලස්සනට චිත්‍ර අඳිනවා, frame out කරන්න දන්නවා. හැබැයි මම මේක විකුණගන්නේ කොහොමද? නිකන් Facebook post එකක් දැම්මොත් හරියන්නේ නැහැ එහෙම හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ මේකේ targeted ads ගහන්න පුරුදු වෙන්න ඕනි. ඔයගොල්ලෝ මේක reach කරන්න ඕනි කොහෙටද කියලා දැනගෙන ඒක market කරන්න පුරුදු වෙන්න ඕනි. දැන් Facebook එකේ ලංකාවේ සෑහෙන marketing campaign එනවා. මේ දේශපාලනේ හැරුම් ලක්ෂයක් මේක එන. ඒ කියන්නේ ජරා විදියට popular කරලා pages 60-70ක හරියට target කරලා campaign එකක් ගැහුවොත් ලංකාවම විශ්වාස කරන්න හෙට ඒ දේ ඇත්ත කියලා. confirmation bias අරමව කියලා තියෙන්නේ ඒව තමයි. අපි විශ්වාස කරන fact ඒවත් එක්ක අපිට දකින්න තියෙන දේවලුත් එක්ක මැද කුලකට අහු වෙන දේවල් මේ Facebook එක හරහා අපේ ඔළුවට plan කරන්න පුළුවන්. ඒක තමයි කාලකන්නේ app එකේ. අපිට මේක ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කොහොමයි? social media platforms වල කතන්දරේ. අපි මෙහෙම දෙයක් කරමු. මේ අපි දැන් මේ platforms ගැන හෙන්න උඩින් හරි සරල simple දේවල් ටිකක් මේ එන පුංචි දේවල් ටිකක් කතා කරේ මේ audio එක පාවිච්චි කරන්න පුළුවන් කොහොමද ලංකාවේ popular වුණාද කියලා. හැබැයි ඔයගොල්ලෝ මේවා ගැන fun facts සෑහෙන් දන්නවා ඇති. සහ මේ comment section එකේ engage වෙන එක්කෙනෙක්ට තව ආතල් එකක් තියෙන, තව දේවල් දැනගන්න, තව ඒගොල්ලන්ට business එකට ගේමක් ගහන්න උදව්වක් වෙන්න ඔයගොල්ලෝ දන්න fun fact. දන්නේ නැත්නම් හොයලා හරි පොඩක් Google කරලා හරි මේ platform වල තියෙන ආතල් කෑල් ටික comment section එකේ දාන්න. එතකොට මේක බලන්නේ නේ එක්කෙනෙක්ට තව උදව්වක් වෙයි. මොකද මේක අමාරු කාලයක්. අපි එක එකට උදව් කරගන්න ඕනි. අපි එන පොරවල් වුණාට පස්සේ වත් පොරක්, තව යාළුවත් පොරක් වුණාට පස්සේ පොඩ්ඩක් හොකකම් කරගෙන ගේමක් තිබ්බට කමන්නේ. ඒත් මේ වෙලාවේ පොදුවේ අපි ඔක්කොටම කෙලලා තියෙන්නේ ඒ කාට එකව උදව් කරගෙන පොඩ්ඩක් ගොඩ යන ගේමක් ගහමු. ඔයගොල්ලෝ මේ social media platforms කියන දන්න fun fact සහ මේකේ තියෙන tricks අරම මේ ටික comment section එකේ දාගෙන යන්න. ඊළඟ review එක ඔයගොල්ලන්ට මොනවා ගැන දෝනි සහ මේ platforms elaborate කරපු විහිදවා ලියපු විහිදවා ප්‍රකාශ කරලද විග්‍රහයක් ඕන නම් කියන්න. ඒක නැතිනම් කරන්න පුළුවන්. මම මේ උඩින් idea එකක් දුන්නේ මොනවද කරන්න පුළුවන් කියලා. ඔක තමයි අද reaction එක. ඉතින් කාලකණ්ණි වගේ ඉන්න එපා. අපි ගේමක් ගහන්න ඕනේ. එහෙම නැත්තම් කොහොමද ගේම ගහනුන් අපේ රේස් එක බහු කරලා දුවලා අපි දිහා හිඟන්න දිහා බලනවා වගේ බලයි. එහෙනම් හොඳ පැටියා වගේ දැන් ඉඳන් වැඩ කරන්න පටන් ගන්න ආදරේ.